කැනඩාවේ ඔටාවා අගනුවර පදිංචිව සිටි ශ්‍රී ලාංකිකයන් 6 දිනක නිවස තුලදීම සාහසික ලෙස ඝාතනය කරනු ලැබූ ශ්‍රී ලාංකික තරුණයා පිළිබඳව තවත් තොරතුරු රැසක් කරට මාධ්‍ය වාර්තා කර තිබේ. කැනඩාවේ ඔටාවා අගනුවරට තදාසන්න බාර්හෙවන් ප්‍රදේශයේ පදිංචිව සිටි එකම පවුලේ සමාජිකයන් 5 දෙනෙකු ඇතුළු ශ්‍රී ලාංකිකයන් 6 දිනක සිය නිවස තුලදී එලෙස සාහසික ලෙස ඝාතනයට ලක් විය. සිද්ධිය සම්බන්ධයෙන් එරට පොලිසිය කැනඩාවේ ඉගෙනුම ලැබමින් සිටි 19 හැවිරිදි ෆ්‍රැන්ක් ද සොයිසා නම් ශ්‍රී ලාංකික තරුණයෙකු අත්අඩංගුවට ගනු ලැබුවේ එම නිවස තුළ රැඳී සිටියදී. මේ වන විට එම තරුණයාට මිනීමැරීම සහ මිනීමැරීමට උත්සාහ කිරීම යන චෝදනා එල්ල කර තිබේ. ඔටාවා ඉතිහාසයේ සිදු වූ දරුණතම සමූහ ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත් සැකකාර ෆ්‍රැන්ක් ද සොයිසාගේ පවුලේ සමාජිකයින් පවසන්නේ ඔහුගේ හැසිරීම මෑත කාලයේදී ඉතා ඉක්මනින් වෙනස් වීමකට ලක් වූ බවයි. ඒ සම්බන්ධයෙන් ෆ්‍රැන්ක් ද සොයිසාගේ නැන්දනිය වන අනුෂාද සොයිසා කැනේඩියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබුණි. මේ සිදුවීම හලමාව වෙවුලන්න ගත්තා. ඒ පවුල ඔහුට ඉතා හොඳ පවුලක් ලෙස සැලකුවා. ඒ වගේම එම පවුල හරිම හොඳ පවුලක්. මේ දේ අහල මම කල් ගැහුණා. මට තවමත් නිදාගන්න බැහැ. එමෙන්ම ඇය වැඩිදුරටත් පවසා තිබුණේ තම සහෝදරයාගේ වැඩිමහල් පුත්‍රයා වන ෆ්‍රැන්ක් ද සොයිසා මීට වසර දෙකකට පෙර කැනඩාවට පැමිණි අතර ඔහු ඉතා නිහඬ තරුණයෙකු වගේම ඉතා යහපත් පුද්ගලයෙකු ලෙස සිටි බවයි. ෆ්‍රැන්ක් ද සොයිසා කැනඩාවට පැමිණි පසු පවුලම මාසයේ ඔහුගේ නැන්දනිය වන මෙම අනුෂාද සොයිසා සමග ඇගේ නිවසේ පදිංචිව සිට තිබුණේ. ෆ්‍රැන්ක් පසු ඔහු ඉගෙනුම ලැබූ ඇල්ගෝන්වික් විද්‍යාලයේ මේ වන විට තුවාල ලබා සිටින දරුෂ්ක වික්‍රමසිංහ හඳුනාගෙන තිබේ. එමෙන්ම ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ දනුෂ්කගේ පවුලේ සමාජිකයන් ශ්‍රී ලංකාවේ සිට ඔටාවා වෙත පැමිණි පසු ෆ්‍රැන්ක් දනුෂ්ක වාසය කළ බෙරිගන් ඩ්‍රයිව් නිවසේ පදිංචියට ගොස් ඇත්තේ එම හැඳුනුම්කම මත බවයි. එහි යාමට පෙර ෆ්‍රැන්ක් ඔටාවාහි පිහිටි තවත් ඥාතියෙකුගේ නිවසේ වාසය කර ඇති අතර ෆ්‍රැන්ක් ඔවුන් සියලු දෙනාම මගහැර දනුෂ්කගේ නිවසේ වාසය කිරීම සඳහා ගොස් ඇති බව ෆ්‍රැන්ක්ගේ නැන්දනිය වැඩිදුරටත් පවසයි. ඔහු අපි සමග ඇති සබඳතා සියල්ල නතර කළා. ඔහු අපි සමග ඇති සබඳතා සියල්ල අවහිර කළා. අපේ දුරකථන අංක ඒ වගේම සමාජ මාධ්‍ය තුල පවා ඔහු අපිව ඉවත් කළා. මම කවදාවත් හීනයකින්වත් මේ වගේ දෙයක් නම් හිතුවේ නැහැ. සයිපුද්ගල ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඔටාවා පොලිසියේ අත්අඩංගුවේ පසු වන ෆ්‍රැන්ක් ද සොයිසා එළඹෙන 14 වනදා නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.